ඔබවහන්සේගේ ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා හැම දෙනාම ඔබවහන්සේට මොකද්ද උනේ කියලා හොයන්න පටන් ගත්තා. වෛද්‍යවරු මොකද අපේ හඳුරන්නේ කියන්නේ ඔබවහන්සේගේ රෝගී තත්ත්වය ගැන? මගේ රෝගී තත්ත්වය කියන්නේ මම ප්‍රමාණයට වඩා මේ මහන්සි වෙලා වැඩි. කොළඹ ඉන්න සියලුම දායකයෝ මට උදව් කළා. උදව් කළා. ඒක නිසා මුළු ලංකාවෙම ඉන්න සියලු ජනතාව මට ආදරය කළා. සමාජයේ පැත්තෙන් අපේ හාමුදුරනේ චෝදනාවක් තියෙනවා ගණන් කියලා තමයි හාමුදුරුව බණවලට යන්නේ කියලා. අපේ ලොකු හාමුදුරුව ගණන් කියලාද බණවලට ගියේ? මම නම් එහෙම කියලා කවදාකවත් හිතන්නට ගිහිල්ලා නැහැ. ඔබ වහන්සේ වාහනේ පාවිච්චි කරත් නැහැ? වාහනයක් නැහැ, වාහනයක් නැහැ අල්ලි. මම අසනීප කාර්යෙ මම මැරෙයි කියලා හිතලා වෙන්නේ ඇති. ඒ පන්සල හාමුදුරුවරු දෙන්නේ හොරගම් කරලා තියෙනවා. මොන පන්සලද හාමුදුරනේ? මගේ මේ දෙල්ගොඩ දහම්මැදුරු භාවනා මධ්‍යස්ථාන. එතනින් ඔබ වහන්සේ බිහි වෙන්නේ, ඔබ වහන්සේ දැන් මේ රටක් ප්‍රසිද්ධ වෙන්නේ දෙල්ගොඩ. ඔව් දෙල්ගොඩ හඳුරන්නේ නේද? උන්වහන්සේ හදන්නේ ඔබ වහන්සේගේ මේ උඩුපිල පන්සල අරගෙන උන්වහන්සේගේ මේ රූපවාහිනී නාලිකාව ව්‍යාප්ත කරගන්න. ව්‍යාප්ත කරන්න. මගේ දැන හරියට දෙන ගාවනේ මට කෙලින්ම කිව්වා. මේක ඔබ වහන්සේට හිමි නෑ. ඔබ වහන්සේ කරුණා කරලා මෙහෙන් යන්න. එතෙන්ට ගියහම අපේ හාමුදුරනේ දැන් ඉන්න ඒ ස්වාමින් වහන්සේලා ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරනවද? ඔව් ප්‍රතික්ෂේප කරනවා. එන්නපා කියනවා. එන්නපා කියලා දෙනවා. මම එහෙම හිටපු මම මට දැන් නිරෝගී වෙලා මට දැන් හැමදාම බණට යන්න ආසයි. ආයුබෝවන් තෙරුවන් සරණයි. ලෝතරා බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ දාර්ශනික මග, උන්වහන්සේ අනුදැන වදාළ දාර්ශනික මග වඩින බහුතර මහා සංඝරත්නය කෙරෙහිත් ග්‍රාමවාසීව වෙසෙමින් බොහෝ ජනයාගේ දුක් පිරිපත නිවාසනහමින් ඔවුන්ගේ ආගමික ශාසනික පොදුමහත් කටයුතු වලට උරදෙමින් කටයුතු කරන ස්වාමින් වහන්සේලා කෙරෙහිත් සදැහැති ජනයන් හැටියට අපට තිබෙන්නේ ඉතාමත් ගෞරවයක් ආදරයක් ඒ වගේම භක්තියක්. ඒ අතරින් දිවයිනේ චිරප්‍රසිද්ධ දිවයිනේ සෑම තැනම වැඩම කරමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ධර්මය දේශනා කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලා කෙරෙහිත් අප තිබෙන්නේ ඉතාමත් ගෞරවයක් සහ ආදරයක්. ඔබට මතක ඇති පසුගිය කාලේ ඉතාමත් කනගාටුදායක පුවතක් අපට අසන්න ලැබුණා. ඒ වගේ ලංකාවෙත් ලෝකේ පුරාමත් ධර්ම ප්‍රචාරයේ යෙදුණු පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගිලන්ව සයනයට වී තමයි කාලය ගත කරන්නේ කියන එක සම්බන්ධව බොහෝ තොරතුරු කරුණු වාර්තා වුණා. එවන් පසුබිමක් තමයි අපට දැනගන්න ලැබුණේ. නමුත් අපට කියන්න සන්තෝසයි උන්වහන්සේ දැන් බොහෝ සෙයින් සුවාතරපත් වෙමින් සිටිනා වගේ අපට දැනගන්න ලැබුණා. ඒ නිසායි උන්වහන්සේ වැඩවසෙන විහාරස්ථානයට අපි පැමිණියේ. අවසරයි අපේ හාමුදුරනේ. වාසනාවන්ත ගුණගරුක පුණ්‍යවන්ත රත්තරන් මව්පියොත් රත්තරන් තරුණ දරුවොත් රත්තරන් පුංචි පුතාල දුවල සියලු දෙනාත් මම පුංචි කාලේ ඉඳලා මේ රට තුළ විදේශීය රට තුළ ආදරය කරමින් පින්කම් කරගෙන ගියා. දවසක මම නොදනුවත් උදේ පාන්දර මගේ හිසේ අසනීපයක් ඇදුණා. දැන් ඔබ වහන්සේ වැඩවෙසෙන දෙල්ගොඩ පන්සලටද ඔබ වහන්සේ? නෑ දෙල්ගොඩ පන්සලට ඇදුණා. ආ දෙල්ගොඩ පන්සලට ඇදුණේ එතෙන් තම පාන්දර මං අසනීප වුණා. මං දැනගත්තේ නෑ මගේ ශරීරයේ එම පිටින්ම මේ නළලේ තියෙන රැල්ල මට ඇති වුණා. ඔබ වහන්සේ රෝහල් ගත කරාට පස්සේ කිසියම් කාලයකටත් පස්සේම ඔබ වහන්සේට එහෙම රෝගයක් හැදුනා, එහෙම අනතුරක් වුණා කියලා ඔබ වහන්සේ දන්නේ? දන්නේ. ඔව් ඒක ඇත්තම මම දැන් හිටියේ දින හතරකින් සිහියාවේ මම එංගලන්තේ හිටපු ගෞරවනීය දොස්තර මහත්තෙක් ඇවිල්ලා තමයි උදව් කළේ. ඔව් මේක මෙතෙන්දලා කෙළවරටම කපලා බෙහෙත් කළා. ඔබ වහන්සේව රෝහල් ගත කරේ එතකොට පන්සලේ ඉඳපු කුඩා සාමණේරන් වහන්සේලා පොඩි හාමුදුරුවෝ? ඔව් ඔව්. හා හා. ඉතින් ඒ තුල මම මේ පෙරට දොස්තර මහත්තයෙක් කියලා මම බේරගත්තා. වෛද්‍යවරු මොකද අපේ හාමුදුරුවනේ කියන්නේ ඔබ වහන්සේගේ රෝගී තත්ත්වය ගැන? මගේ රෝගී තත්ත්වය කියන්නේ මම ප්‍රමාණයට වඩා මේ මහන්සි වෙලා වැඩි. හා හා. එතකොට මේකේ නහරයක් ලේකෙටියක් හිර වෙලා
ඒක තමයි මට ගතේ මේ මහත්තයා මේ ඒ කියන්නේ ඒ ලේඛටි හිරවලන හරි පුපුරලා තිබුණ දහමඳුරනේ නෑ පුපුරලා නෑ නාල දෙබලා ඒක මේ පැසවලා එමම වෙලා ආ ඒක හින්දා තමයි වහන්සේට ඒ රෝගී තත්වයට මුහුණ පාන්න සිද්ධ වුණේ ඔව් ඒක තමයි රෝගී තත්වයෙන් පත්ලා මට මේ මේ නිරෝගීමත් දොස්තර මාත්‍රු කීප දෙනෙක්ම මම නිරෝගී තත්ත්වයට පත් කළා බොහෝ දින ඔබ වහන්සේ ගැන ආදරය ගෞරවය දක්වන දායක දායකාවෝ ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා හැම දෙනාම ඔබ වහන්සේට මොකද්ද වුනේ කියලා හොයන්න පටන් ගත්තා අපි හොයන්න පටන් ගත්තා කොළඹ ඉන්න සියලුම දායකයෝ මට උදව් කළා උදව් කළා බෙහෙත් තරම් දුන්නේ අද වෙනකම් මේ නෝනා මාත්‍රු සියලු දෙනා ඔබ වහන්සේට වීදම් කරන්න උනේ නැහැ නෑ මට කීයක්වත් වීදම් කරන්න උනේ නැහැ දායක දායකාව ඔබ වහන්සේට ගෞරවයට උදව් කළා උදව් කළා ඒ නිසා අපි හඳුනන දැන් අපේ ඔබ වහන්සේගේ කුඩා කාලය ගැන චුට්ටක් කතා කරමු ඔබ වහන්සේ කොහොමද මේ චීවරය ඇඟලා ගන්නෙ සහ එතනින් පස්සේ ඔබ වහන්සේ මේ වගේ චිර ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන කතාව අපි පොඩ්ඩක් කියමුද අපි හඳුනන අවුරුදු 12 ක විතර කාලේ තමයි පැවිදි වුනේ ඒ පැවිදි වෙලා මම පැවිදි වුනේ ඔබ වහන්සේගේ ගම අපි හඳුනන බණ්ඩාරවෙල කොහෙද බණ්ඩාරවෙල බණ්ඩාරවෙල කොහෙද බණ්ඩාරවෙල මකුල්ලැල්ල කියන ගම මකුල්ලැල්ල ඔව් මගුල්ලල්ල ගම්මේ ඉපදුනේ එහෙම ඉපදිලා මම තනියම ආවා මෙහෙට හොයාගෙන ඇවිල්ලා මම කොළඹ හතේ ධර්මදූත සේවයේ යෙදිච්ච මගේ ලොකු හාමුදුරුවෝ කෝට්ටි දේවානන්ද ස්වාමීන් වහන්සේ මාව පැවිදි කළා පැවිදි කළා පැවිදි කරාට පස්සේ ඒක කතරගමදී පැවිදි කළේ එතන ඉඳලා මම තනියමයි මේවට ආවේ ඔබ වහන්සේ අපි දන්න ඔබ වහන්සේ විදේශගත වෙලා අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ අපහු ලංකාවට ආවිල ඔබ වහන්සේ ධර්ම ප්‍රචාරක වැඩ කටයුතු සිද්ධ කළා නේද අපේ රටේ දුක කටයුතු කළා ඒක කියනවා නම් මම මුළු ලෝකෙම මේ රටේ සම්පූර්ණ ආයතනවල ගියා මං ඇහුවත් අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ගිහිල්ලා කොච්චර බණ වලට ගිහිල්ලා තියෙනවද කියලා අහන්නද එහෙම නැත්නම් හාමුදුරනේ කොහෙටද ඔබ වහන්සේ ගිහිල්ලා නැත්තේ කියලා අහන්නද මම ඇත්තටම ගිහිල්ලා නැත්තේ මම දන්නෙත් නැහැ ඒක ඒ තරම් ඔබ වහන්සේ ලංකාව පුරාම ගියා. ඒක නිසා මුළු ලංකාවෙම ඉන්න සියලු ජනතාව මට ආදරය කළා. ආදරය කරාපු නිසා ඒ හැමෝම මට ආදරය කළා. දැන් අපේ හාමුදුරනේ මේ තියෙන චෝදනාවක් තමයි සමාජයෙන් එන චෝදනාවක් දැන් ඉන්න ස්වාමින් වහන්සේලා ගණන් කතා කරගෙන මුදල් කතා කරගෙන තමයි බණවලට වැඩම කරන්න කියලා. එතන සාධාරණ කමකුත් ඇති දැන් තියෙන ප්‍රවාහන අපහසුතාවත් එක්ක වාහනයක් නිකන් යන්න බෑ උන්වහන්සේලාත් ඒ පැත්තෙන් සාධාරණයක් ඇති හැබැයි සමාජයේ පැත්තෙන් අපේ හාමුදුරනේ චෝදනාවක් තියෙනවා ගණන් කියලා තමයි හාමුදුරුවෝ බණවලට යන්නේ කියලා. අපි ලොකු හාමුදුරුවෝ ගණන් කියලාද බණවලට ගියේ? මම නම් එහෙම කියලා කවදාකවත් දැනගට ගිහිල්ලා නැහැ. ඔබ වහන්සේ වාහනේ පාවිච්චි කරත් නැහැ වාහනයක් නැහැ වාහනයක් නැහැ අලි. මට වාහනයක් නැහැ. එන දායකයෝ වාහනයක් අරන් ඇවිල්ලා ඔබ වහන්සේව වඩම්මගෙන යනවා වඩම්මගෙන යනවා ඒ බණවලට. ඉතින් මම ඒගොල්ලෝ සී වෙනකන් පය දෙකක් පයක් ගාමාරකතර වැඩ කරනවා වැඩ කළා ඒගොල්ලන් මම හොඳටම හඳුනාගත්තට පස්සේ මගේ දෙමව්පියෝ වගේ ඒගොල්ලෝ මට සැලකුවා සැලකලා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දීලා මම කෙලින්ම මෙහෙට ආවා මෙතන මම තනියෙන් පටන් ගත්තා තමයි දැන් මේ දොම්පේ හදලවල ඔබ වහන්සේ තවත් පන්සල් කීපයක් මේ හදුනේ මම අපේ ඔව් දැන් හයක් තියෙනවා මම ඔබ වහන්සේ සතුව ඔබ වහන්සේගේ අනුදැනුම යටතේ පාලනය වෙන පන්සල් 6ක් තියෙනවා. පන්සල් 6ක් තියෙනවා. ඒවා ඉතින් දැන් මම සෑහෙන පිරිසක් මහාන කළා. මහාන 75ක් විතර මහාන කළා. තාත්තලත් මහාන කරා, පුංචි අයත් මහාන කරා. එහෙම මහාන කළා. අර හඳුනේ කතාවක් තියෙනවනේ දැන් මල්ලක් වැපිරුවාම කුරුණියක් වගේ තමයි ගෙට ගන්න පුළුවන් කියලා. දැන් ශාසනයේට එහෙම කතාවක් තියෙනවද හඳුනේ? ගොඩාක් අය මහනගාට හැබැයි ඉතුරු වෙන්නේ කුරුණියක් විතර කියලා මල්ලක් විතර වැපරුවට එන්නේ කුරුණියක් විතර කියලා ඇත්තද ඒ කතාව? ඒක ඇත්ත. මොකද මේ සමහර වැඩි හිටියෝ පැවිදි කළොත් ඒගොල්ලෝ ඉන්නේ නැහැ කවුරුත්. හා හා. ඔබ හන්දරේ තේ වගේ අද්දකින් තියෙනවා. මම මොකද්ද මම මෙහෙම නොමිලි ගිහිල්ලා ඒ ස්ථාන ඉතුරු කරාට පස්සේ මම ඒ අයත් පොඩි අයත් දෙවන කල්පනේ දාලා තියෙනවා. හා හා. ඔබ වහන්සේගේ පන්සල් කොහෙද තියෙන්නේ අපහසු ඉතුරු පන්සල් පහ? මගේ එක තියෙනවා කොට්ටුණ ශ්‍රී දේවමිත්‍ර යෝගාශ්‍රමය දාම්මැදුර ඔබ වහන්සේගේ මූලස්ථානය වගේ තැන එතන නේද? මගේ මූලස්ථානය එතන හරි සාර්ථක ලෙස දහස් ගාණක් මම සිය සමාදන් කළා එතන. භාවනා කෙරෙව්වා ඔක්කොම. දැන් ඉතින් ඒක තියෙනවා ඊට පස්සේ
अतन गल ऊरपल धाम बेदर अतरगम नीलकारामे धाम बेदर धाम बेदर इतनी लोके अमतन मंगीर तीन तब अनुराधपुर तिगतिना ककीरावे तिगतिना ये अमदूर इन अद उपहसगे मूल स्थान दिलगुड विहार स्थान इतने सिद्धवे आगमिक शासन करना अंदर हाथी मम एम कर उपहस मे विहार स्थान अनेक सील विहार स्थान सिद्धवे आगमिक शासन के वेड ये आकार सिद्धवेन अद मट की अमार लेट पुनी सामान लेडवेच खाली ये पांसल आमदूर दरकांगल तीन मुन पांसल सामने मैं मे दिलगढ़ धाम भावना मध्य इतने उपहंसे बिहेवे उपहंसे दटा प्रसिद्ध दिलगढ़ मम अत लोके धाम विपासना भावना मध्यस्थान की एक दिलगढ़ धाम मेदर विपासना भावना मध्यस्थान मम असनीप कार्य मम मेरे कील मरने पत्ना वगे एक मर मेरे कील इम पान मट मेक योग स्वामी दिन मगे आलूदेना मेक पवर दुलो इतना ఈటోన ఐకిల మట కివ గువన్నిదిలి మెదిరియా యా గువన్నిదిలి మెదిరియా మే టీవీ మందిరయక్ దేగమ హదనాయ కిల మట ఆరంజి ఎనిసా మం ఏక ఆగన గియా ఆగన గియామ ఓ మం కరనో ఏవా కితిది కెనకుడ ఐదియన్న మేక మట దన్ లియల తీయెన్ని ఏమ కివ ఏ హందరు ఏమ కివ హబై ఒబహన్సేరత్ ఒప్పువ తీయెనవ మట ఒప్పువ తీయెనవ సంపూర్ణ దే ఏగొల్ల కొహమద ఒబహన్సే సతువ మెహమ ఏ ఒప్పువ తీయెనవ నం ఏ స్వామిన్ వహన్సేల కొహమద महानायक महानायक स्वामी स्वामी किसी नम दीर तीन मम एक प्रतिक्षेप उड़पील नायकता
බෞද්ධ ජනතාවට හිනාවක් එනවා මොකද මේගොල්ලෝ මේ මෙහෙම නැති කරන්න හදන්නේ මේ උද්ගලිකව විශාල සේවාවක් කරපු සෑම ස්වාමීන් වහන්සේ කියලා ඒක නිසා කරුණාකර මම ඒක තාමත් අතහැරලා නැහැ මම හැමදාම වගේම ඒකට යනවා ඒකට ගිහිල්ලා විනාඩි දෙකක් මගේ කාමරේ මතුපතු ගාලා මම එනවා මෙහෙට එතෙන්ට ගියහම අපේ හාමුදුරනේ දැන් ඉන්න ඒ ස්වාමින් වහන්සේලා ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කරනවාද? ඔව් ප්‍රතික්ෂේප කරනවා. ආ එන්න එපා කියනවා. එන්න එපා කියලා දිනනවා. අපි දන්නේ හාමුදුරනේ අපි ඔබ වහන්සේ කියන කතාව වාර්තා කරන එක තමයි අපේ රාජකාරිය වෙන්නේ. අනෙක් පාර්ශවය අපිට කතා කළොත් අපි ඒකත් වාර්තා කරන්න සූදානම්. අපි කතා කරමින් ආවේ ඔබ වහන්සේගේ අසනීප තත්ත්වය සහ ඔබ වහන්සේ කරපු මේ ධර්ම ප්‍රචාරක සේවාව සම්බන්ධයෙන්. දැන් අර ලෙඩ වෙච්ච කාලේ අපේ හාමුදුරනේ බොහෝ දෙනා ඔබ වහන්සේව හෙව්වා. ඔබ වහන්සේට කොහොමද දැනුනේ සාමාන්‍යයෙන් අර කල්පනාව තියෙන මට්ටමකට ඔබ වහන්සේ ආවනේ ඔබ වහන්සේට ඒ කාලේ කොහොමද දැනුනේ මේ තරම් දෙනක කොහොමද ආම්දුලමකට සලකන්නේ මුළු ලංකාවේම ආයේ හොයාගෙන ඇවිල්ලා මාව ඉඳ ඉස්පිරිතාලේට ඇවිල්ලා බලලා මට කතා කරලමයි ගියේ මට ඉතින් ඒ වෙලාවේ කතා කරගන්න බෑ මම මේ කතා කරලා තියන්නේ සීයෙන් නෙවෙයි ඒ වෙලාවේ සීයෙන් නෙමෙයි කතා කරලා තියන්නේ නෙවෙයි කතා කරලා අපේ හඳුනන උභහන්සේ ගිලන් වුණාට පස්සේ දැන් අපි අහලා තේනවා රජෙක් වුණත් ගිලන් වෙලා එක තැනක වැටුණට පස්සේ හරි අමාරුයි හිතට දරා ගන්න කියලා ඒ ලෙඩ වුණු කෙනාට උභහන්සේ ගත කරපු ඒ ගිලන් සමය ඇඳට වෙලා උභහන්සේ කාලයක් ගත කළා ඒ කාලේ උභහන්සේට දැනුනේ කොහොමද මම එහෙම හිටපු මම මට දැන් නිරෝගී වෙලා මට දැන් හැමදාම බණට යන්න ආසයි ඒක ඕන තරම් බණට යන්න ආසයි බණ කියන්න ආසයි මම කවුරුත් देवा लोरकांगर के नहीं जीवत ये निशा मांग स्थान आया कथा कह दुआ ये उक्को मांगे मुदलिंग तमाय ये दायक आगे मुदलिंग तमाय वो गोड़ ये निशा सतोष है ना तब खतरगम गीयत ना माम अनित वर्तन देखा तो ना गी लेकिन खतरगम पांच साल खा लेकिन गिए ना गिए ना और उद्धा की तरह ना गिए ना इसी एक एक दैंग इन अपे हम जरूर खतर नमक किन्नो एक දෙල්ගොඩ පන්සල තමයි බොහන්සේට අහිමි වෙන්න යන්නේ නේ අහිමි වෙලා තියෙන්නේ දැන් හා හා දැන් යන්නම බෑනේ නේ යන්නම බෑ හා හා දැන් අපේ හඳුනේ ඔබ වහන්සේට සුවයි කියලා ඔබ වහන්සේ සඳහන් කළා අපේ බැලුමත් වෙන ඔබ වහන්සේ ඒ හිටිරි තත්ත්වයට වඩා ගොඩාක්ම සුව වෙලා ඉන්නවා ඔව් මේ දැන් කවුරු හරි ආරාධනා කළොත් අමිතානන්ද හඳුනේ අපේ ගමට වැඩලා ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ඔබ වහන්සේට වඩින්න පුළුවන් ඔව් රත්තරන් දෙමව්පියනි තරුණ දරුවනි ලාබාල ලපටි දරුවනි ඕගොල්ලන්ගේ අවශ්‍යතාව අපි ඉෂ්ට කරන්න මගේ තවමත් පණ තියෙනවා මේ පණ ඔක්කොටම ක්‍රියාත්මක වෙනවා මම වැඩිහිටිය දෙමව්පියෝ තරුණ දරුවෝ ලාබාල ලපටින්නුත් ඔය පාසල්වල අනන්ත ඉන්නවා ඒකයි මට කතා කරුවොත් මම බණ කියන්න යන්න කැමතියි දැන් ඔබ වහන්සේට ඒ ශක්තිය තව තවත් වැඩි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරනේ ඒකට සියලුම ආරක්ෂාවන් ඒකට සියලුම ශක්තියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි එහෙමනම් මේ සාකච්ඡාව අවසන් කරනවා අපි කතා කළේ රටක් ආදරය කළ රටක් ගෞරව කළ රටක් ගෞරව කරන පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේ සමග මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න